ඇයිවාට තාම ඉංග්‍රීසි කතා කරන්න බැරි. ඒක ඔයාට ලොකු ගැටලුවක් වෙලා ඇති වර්තමාන කාලේ. ඉතින් අපි උත්සාහ කරන්නේ මොනවාද මේ හේතු ඔයාට ඉංග්‍රීසි කතා කරන්න බැරි වෙන්නේ? ප්‍රධානම හේතුව තමයි ඔයා ඉංග්‍රීසි වලට ගොඩක් බයයි. බයයි කියලා කියන්නේ ඔයා නිතරම හිතනවා අනේ මම කතා කරන දේවල් හරිද? එහෙම නැත්නම් මම කතා කරද්දි කවුරු හරි මට hina වෙයිද? සමච්චල් කරයිද? මේ දේවල් ගැන හිතුවාම ඔයාට ලොකු බයක් ඇති වෙනවා ඉංග්‍රීසි කතා කරන්න. ඒක තමයි ප්‍රධානම කාරණේ. අපි කවදාවත් ඉංග්‍රීසි කතා කරන්න බය වෙන්න අවශ්‍ය නැහැ. ඔයා හිතන්න ඔයා සිංහල භාෂාව කතා කරද්දී ඔයා හැමදේම දැනගෙනද කතා කරන්න පටන් ගත්තේ? එහෙම නැහැ. දැනටත් අපි සිංහල භාෂාවේ සියල්ලම අංග සම්පූර්ණම ඉගෙනගෙන සිංහල භාෂාව කතා කරන පුද්ගලයෝ නෙමෙයි. ඒ අපිට සිංහල භාෂාව කතා කරන්න අවශ්‍ය කරන වචන සහ ක්‍රම ඒ වගේම ප්‍රායෝගික පුහුණුව අපිට සමාජයෙන් ලැබිලා තියෙනවා. ඒ නිසා අපි කිසිම බයක් නැතුව ඉතා වේගයෙන් සිංහල භාෂාව කතා කරනවා. ඉතින් අපි වෙන රටක වෙන කෙනෙකුගේ භාෂාවක් කතා කරන්න ඇයි අපි බය වෙන්නේ? සිංහල භාෂාවේ තියෙන හැමදේමවත් අපි හරියට නොදැනගෙන අපි සිංහල භාෂාව කතා කරනවා නම් වෙන කෙනෙකුගේ භාෂාවක් කතා කරන්න ඇයි අපි බය වෙන්නේ? ඒ නිසා ඔයාගේ ප්‍රධානම බය කියන කාරණය ඔයාගේ හිතින් අයින් කරගන්න ඕනේ. ඊළඟ කාරණය තමයි ඔයා ඉංග්‍රීසි කතා කරන්න ගියපුවාම කට ඇරලා ශබ්ද නගලා ඒවා පුහුණු වෙන්න උත්සාහ කරන්නේ නැහැ. ඔයා හරි හෙමින් කට ඇතුලේ වචන හංගගෙන ඔය විදිහට කතා කරන්න උත්සාහ කරපුවාම ඇත්තටම ඔයාට ඉංග්‍රීසි බැරි වෙනවා තමයි. ඒ නිසා ඉංග්‍රීසි ඉගෙන ගන්න ඉංග්‍රීසි කතා කරන්න ඔයාට අවශ්‍යයි නම් ඔයා කට ඇරලා හොඳට ශබ්ද නගලා වචන කියන්න ඕනේ. එතකොට ඔයාගේ කට මේ ඉංග්‍රීසි වචන ශබ්ද කරන්න හොඳට හුරු වෙනවා. ඊළඟ අනිත් කාරණේ තමයි ඉංග්‍රීසි කතා කරන්න ගියපුවම ඔයාට වචන නැහැ. සිංහලෙන් ඔයාගේ හිතේ අදහස් ගොඩක් තියෙනවා. හැබැයි ඒ වචන වලට ඒ අදහස් වලට ගැලපෙන වචන ඔයා ගාව නැහැ. ඉතින් ඔයා ටික දුරක් කතා කරගෙන යද්දී ඔයා හිර වෙනවා. වචන මොනවද කියලා ඔයා කල්පනා කරනවා. ඒ නිසා ඔයා හැමදාම වචන කීපයක් හරි ඔයාගේ දැනුමට එකතු කරගන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි ඒ වචන කොච්චරක් ඔයා දැනගත්තත් ඒ වචන ගලපලා කතා කරන ක්‍රම හොඳින් පුහුණු විය යුතුයි. වචන ගලපලා කතා කරන ක්‍රම ටික හොඳින් පුහුණු වුණේ නැත්නම් ඒකත් ඔයාගේ ඉංග්‍රීසි කතාව නැති වෙන්න ප්‍රධාන හේතුවක් වෙනවා. ඒ නිසා මම ඔයාලට යෝජනා කරනවා ඔයා දවසකට ඔයාට පුළුවන් වචන ප්‍රමාණය හරි ඔයාගේ මතකයට දාගෙන ඒක හොඳින් පුහුණු වෙන්න උත්සාහ කරන්න. ඊට පස්සේ ඒ වචන ගලපන ක්‍රම ටික ඕනෑම ගුරුවරයෙක්ගෙන් නැත්නම් අපිට අන්තර්ජාලය භාවිතා කරන්න පුළුවන්. අන්තර්ජාලයෙන් හෝ ඒ වචන ගලපලා කතා කරන ක්‍රම ටික පුහුණු වෙන්න. අනිත් ප්‍රධානම කාරණේ තමයි අපිට ඉංග්‍රීසි කතා කරන්න ලොකු ආශාවක් කැමැත්තක් තියෙනවා. හැබැයි එහිම ආශාවක් කැමැත්තක් තිබුණාට ඒ වෙනුවෙන් අපි යොදන කාලය සහ කැපවීම ඉතාම අඩුයි. සමහර වෙලාවට මේ වෙනකොටත් ඔයා ඉංග්‍රීසි පන්ති කීපයකට ගිහිල්ලා ඇති. ඔයා ඉංග්‍රීසි පාඨමාලාවන් කීපයක් හදාarලා ඇති. ඒත් ඔයා හොඳින් හිතලා බලන්න ඔයා ඉතාමත් කැපවීමෙන් ඒ දේවල් කරාද? ඔයා ඒ වෙනුවෙන් විශාල කාලයක් වෙන් කරාද? කෙනෙකුට හිතන්න පුළුවන් අනේ මම රස්සාවක් කරනවානේ. ඉතින් මට මේ වෙනුවෙන් වැය කරන්න කාලයක් නැහැනේ කියලා. එහෙම හිතන්න අවශ්‍ය නැහැ. ඔයාට රස්සාවට ඔයා යනින් ගම. ඒ කියන්නේ ඔයා බස් එක යනවා නම් එහෙම නැත්නම් ඔයා කායක යනවා නම් අපි පොදු ප්‍රවාහන වෙන මාධ්‍යයෙන් ඔයා රස්සාව කරන්න යන ඒ යන එන ගමන් උනත් ඔයාට පුළුවන් ඔයාගේ ඉංග්‍රීසි දැනුම වැඩි කරගන්න අවශ්‍ය ක්‍රම භාවිත කරන්න. ඒ නිසා දැඩි කැපවීමක් තියෙන කෙනෙකුට ඉතාමත් කෙටි කාලයකින් ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න පුළුවන්. ඊළඟ දේ තමයි අපි වැරදි හරි ඉංග්‍රීසි කතා කරන්න උත්සාහ කරන්නේ නැහැ. දන්න ටික කතා කරන්නේ නැහැ. අපි ඔෆිස් එකට ගියත් අපි යාළුවොත් එක්ක ඔය වචනයක් දෙකක් කතා කරනවා. ඉතුරු ටික අපි ඔක්කොම සිංහලෙන් කතා කරනවා. ඔයා හිතනවා ඉංග්‍රීසි වලින් කතා කරොත් අනේ යාළුවෝ hina වෙන්නේ. අනේ මට බැරි වෙයිනේ. මට වරදීනේ. ඔයගේ දේවල් ඔයා නිතර හිතනවා. ඒ නිසා මේ සියලුම කාරණා සැලකිල්ලට අරගෙන අපි ඔයාලට අන්තර්ජාලය හරහා කියන්නේ YouTube එක හරහා ඉංග්‍රීසි ඉගෙන ගන්න ලේසි ක්‍රම ඉතාමත් සරල තේරෙන සිංහලෙන් පැහැදිලි කරන ලේසි ක්‍රම කියලා දෙනවා. ඔයාට බලන්න පුළුවන් ළඟදිම ඒ වීඩියෝ හැමදේම මුල ඉඳලා අපි උගන්වනවා. අපි හිතමු උදාහරණයක් විදිහට මම ඔයාගෙන් අහුවොත් ඔයා දන්නවද am is are කියන වචන? ඔයා කියයි ඔව් මම am is are දන්නවනේ. ඒක හරි සරලයිනේ. හැබැයි එහෙම වුණාට ඔයාට am is are භාවිතා කරලා කතා කරන්න පුළුවන්ද? මම අහුවොත් ඔයාගෙන් ඔයා මේ can can කියන වචනේ ඔයා දන්නවද? ඔව් මම දන්නවා can. හරි සරලයිනේ. පොඩි කාලේනේ මම ඔය ඉගෙන ගත්තේ. ඇතිතරම් මම can කියන වචනේ දන්නවනේ. හැබැයි ඔයා හිතන්නේ can කියන වචනේ භාවිතා කරලා ඔයාට ලොකු වාක්‍යයක් නිර්මාණය කරගෙන ඒක ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ නිසා මම ඔයාලා යෝජනා කරනවා අපි මුල ඉඳලා ඉතාමත් සරලව හැම දෙයක්ම ඔයාලට කියලා දෙනවා. සමහර ලාවට ඒක පටන් ගද්දි ඔයාලට තේරෙයි ඉතින් පාඩම පටන් ගද්දි ඔයාලට හිතෙයි ආපෝ වැඩක් නැහැ මේක මම දන්නවා. ඒ ටික දුරක් ඔයාලට ඒ පාඩමත් එක්ක ඉදි තේරෙයි මම කොච්චර දෙයක් මේකෙන් ඉගෙන ගත්තද. මෙතනදී ඔයාලට අවශ්‍ය ඉංග්‍රීසි වචන මාලාව ඒත් එක්කම මේ වචන ගලපලා කතා කරන ක්‍රම ඉතාමත් සරලව අපි පැහැදිලි කරලා දෙනවා. ඒත් එක්කම අපි ඉංග්‍රීසි සංවාදයන් කරන්නේ කොහොමද? ඩයලොග්ස්. එහෙම නැත්නම් කන්වර්සේෂන්ස් කරන්නේ කොහොමද කියන එකත් අපි ඔයාලට කියලා දෙනවා. කෙනෙක් හම්බුනාම අපි වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා කතා කරන්නේ කොහොමද? මාකට් එකට ගිහිල්ලා කතා කරන්නේ කොහොමද? ඒ වගේම ෂොප් එකකට ගිහිල්ලා කතා කරන්නේ කොහොමද? හෝටල් එකකට ගිහිල්ලා කතා කරන්නේ කොහොමද? ඔය හැමදේම ඉන්ටර්විව් එකකට ගිහිල්ලා කතා කරන්නේ කොහොමද? ඒ හැමදේම අපි කියලා දෙනවා. ඒත් එක්කම අපේ මුල්ම වීඩියෝ එක විදිහට ඔයාලට ලැබෙනවා ක්‍රියාපද 200ක් පුහුණු වෙන එක. ඒ හැම ක්‍රියාපදයක්ම නිවැරදිව ශබ්ද කරලා පුහුණු වෙන හැටි අපි ඔයාලට කියලා දෙනවා. ඉතින් ඔයා සාමාන්‍යයෙන් වැඩට යන ගමන්, ඔයා ගෙදර ඉන්න ගමන් අඳුම ධර්මයේ ඔයා යාළුවෙක් එක්ක කතා කරන ගමන් හරි ප්‍රශ්නයක් නැහැ. ඔයාට පුළුවන් මේක ප්ලේ කරලා තියන්න. ඉතින් ඒ වගේ දේවල් තුලින් ඔයාට ලොකුවට ඔයාගේ ඉංග්‍රීසි දැනුම වැඩි කරගන්න පුළුවන්. ඊළඟ ප්‍රධාන කාරණේ තමයි ඔයා ඕනම ආයතනයක ඕනම ගුරුවරයෙක්ගේ ඔයා ඉංග්‍රීසි පාඨමාලාවකට සහභාගී වෙනවා නම් ඔයා ඒ වෙනුවෙන් ලොකු කැපවීමක් කරන්න සූදානම් වෙන්න. මොකද උගන්වන ගුරුවරයාට හැකියාවක් නැහැ. ගුරුවරයා ඔයාගේ මනසට මේ දේවල් ටික වක් කරන්න හැකියාවක් නැහැ. මොකද ඔයාගේ කට ඇරලා ඔයා හොඳින් පුහුණු වෙන්න ඕනේ. එතකොට තමයි ඔයාට ඒක ලැබෙන්නේ. කිසිම දෙයක් අපිට ලේසියෙන් ගන්න බෑ. ජීවිතේ හැමදේම එහෙමයි අපිට. කිසිම දෙයක් ලේසියෙන් ගන්න බෑ. එහෙම ලේසියෙන් ගත්තත් අපිට ඒක එච්චර අගේකුත් නැහැ. ඒ නිසා මේකට ලොකු කැපවීමක් අවශ්‍යයි. ඒ හැමදේම ඔයාගාව හොඳ කැපවීමක් සහ ඒ සඳහා යොදවන්න ඔයාට කාලයක් තියෙනවනම් ඔයාට පුළුවන් අපේ මේ පාඩම් මාලාවත් එක්ක එකතු වෙන්න. ඔයාට හොඳ ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකෙන් එහෙම නැත්නම් ඔයාගේ ගෙදර තියෙන ලැප්ටොප් එකෙන් ඔයාට හොඳ අන්තර්ජාල කනෙක්ෂන් එකක් එක්ක සම්බන්ධ වෙලා අපේ මේ පාඩම් මාලාව මුල සිට ඉතාමත් සරලව ඉගෙන ගන්න පුළුවන්. අනිත් කාරණේ තමයි මෙතනදී ඔයාට පුළුවන් ඍජුවම මාත් එක්ක සම්බන්ධ වෙන්න. අපි හිතමු මම උගන්වන මොන හරි දෙයක ඔයාට ගැටලුවක් තියෙනවා. දැන් මම උගන්වන දෙයක ගැටලුවක් තව කෙනෙකුට කතා කරලා අහලා උත්තරයක් ගන්න බැහැනේ. ඒ නිසා ඔයාට පුළුවන් ඔයාට ඉංග්‍රීසි ඉගෙන ගද්දී ඇති වෙන සෑම ගැටලුවක්ම කෙලින්ම මට කෝල් කරලා මගෙන් අහන්න. අපි මේ දෙන හැම ක්‍රියාකාරකමක්ම ඔයාට ගැටලු තියෙන තැන් මගෙන් ඍජුවම ඔයාට සම්බන්ධ වෙලා අහන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා මේක ඔයාගේ ඉංග්‍රීසි භාෂා දැනුම වැඩි කරගන්න ඔයාට ලැබෙන හොඳම අවස්ථාවක් කියලා. ඉතින් ඒ වීඩියෝ පාඩම් මාලාවත් එක්ක අපි හම්බෙමු. මතක තියාගන්න ඔයා කවදාවත් ඉංග්‍රීසි කතා කරන්න බය වෙන්න එපා. ඒ වෙනුවෙන් හොඳ කැපවීමක් තියාගන්න. ඔයාට පුළුවන් ඉතාමත් හොඳින් ඉංග්‍රීසි කතා කරන්න. අනිත් දේ තමයි කෙනෙක් හිතනවා මට මේ ඇමරිකන් කෙනෙක් වගේ ඉංග්‍රීසි කතා කරන්න ඕනි. මට මේ බ්‍රිටිෂ් කෙනෙක් වගේ ඉංග්‍රීසි කතා කරන්න ඕනි. එහෙම අවශ්‍ය නැහැ. අපිට පුළුවන් සිංහලෙක් වගේ ඉංග්‍රීසි කතා කරන්න. ඇයි අපි සුද්දෙක් වගේ ඉංග්‍රීසි කතා කරන්න උත්සාහ කරන්නේ? අපේ මේ කටේ තියෙන මේ හණු ඒ දේවල් හැඩ ගැහිලා තියෙන්නේ අපි මුලින් ඉඳලම අපි පොඩි කාලේ ඉඳලම කතා කරපු මව් භාෂාව කතා කරන්නේ. එතකොට එකපාරටම ඔයා කොහොමද සුද්දෙක් වගේ ඉංග්‍රීසි කතා කරන්නේ? ඔයා දකින්නේදී සමහර රාජ්‍ය නායකයෝ එයාලා කතා කරනවා එයාලටම ආවේනික ක්‍රමයේදී ඉංග්‍රීසි කතා කරනවා. ඉතින් එහෙම කතා කරා කියලා කිසි කෙනෙක් එයාලා විවේචනය කරන්න යන්නේ නැහැ. අවශ්‍ය නැහැ. තමන් දන්න දේ තමන්ට උරු ක්‍රමයට ප්‍රකාශ කරන්නයි අවශ්‍ය. භාෂාවක් කියලා කියන්නේ තව කෙනෙක්ව අනුකරණය කරලා ඒ විදිහටම කටහඬ හදලා කතා කරන එක නෙමෙයි. එහෙම අවශ්‍ය නැහැ. තමන්ගේ ඒක දැනෙන විදිහට තමන්ගේ කටහඬයකට උරු විදිහට ඔයාට කතා කරන්න ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා ඔයා උත්සාහ කරන්ද මේ පාඩම් මාලාවත් එක්ක ඒ දේවල් හොඳින් පුහුණු වෙලා ඔයාගේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව වැඩි කරගන්න. right. අපි මේ වීඩියෝ එකත් එක්ක හම්බෙමු. එතකම් මම ඔයාලට සුබ පතනවා. ඔයා හොඳින් ලෑස්ති වෙලා ඉන්න, සූදානම් වෙලා ඉන්න. මේ පාඩම් මාලාවත් එක්ක අපි අපේ ඉංග්‍රීසි භාෂා දැනුම අනිවාර්යයෙන්ම වැඩි කරගමු.